ශ්‍රීලංකාවේ නාගරික ක්‍රියාවලිය සහ නාගරික මධ්‍යස්ථානාසිත වාස්තු විද්‍යා පාඩම් මාලාවේ මීළඟ පාඩම තමයි මා මේ අවස්ථාවේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සීගිරි නගර අධ්‍යයනය කළ හැකි ආකාරය තමයි අපි මීගාවට ප්‍රවේශ වෙන්නේ. දැන් මුල් ඓතිහාසික අවධිය වෙනකොට සීගිරිය හාත්පස ප්‍රදේශය සීගිරිය ඇතුළෙත් අපි හඳුනා ගන්නවා. මේ විශේෂයෙන්ම මුල් ඓතිහාසික අවධියේ ජනවාසමය තත්ත්වයන් සීගිරිය නගරයක් විදිහට සංවර්ධනය වීමට කලින් එතන මුලින්ම ගොඩනැගෙන්නේ මුල් ඉතිහාසය තුළදී ආරාමීය තත්ත්වයක්. අපි ඒකෙදි හඳුනා ගන්නවා ලෙන් විශාල රාශියක්. එතකොට මේ ලෙන් පූජා කරලා තියෙනවා විවිධ ජන කණ්ඩායම්. සීගිරිය නගරයක් වෙන්න කලින් භික්ෂු ආරාමයක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. එතකොට මුල් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවස දක්වා කාල පරාසයට යනවා. සීගිරිය රාජධානියක් විදිහට නගරයක් විදිහට සංවර්ධනය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5. අර පූර්ව ඉතිහාසයේ ඉඳලා ඇති කරලා තිබිච්ච සමාජ පදනම මුල් ඉතිහාසයේ තවදුරටත් සංවර්ධනය වීමේදී ක්‍රිස්තු වර්ෂ 500 වස වෙනකොට සීගිරියට හැකියාව ලැබිලා තියෙනවා. ඒ ප්‍රදේශයේ මේ නාගරික ක්‍රියාවලියකට අවතීර්ණ වන්න වූ සියලුම දේවල් මේකේ නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශිල්පීන් විවිධ හැකියාවන් සහිත ශිල්පීන් මේ ප්‍රදේශයේ ආශ්‍රය හිටි බවට මුල් ඓතිහාසික සෙල්ලිපිවල විශාල කරුණු ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒකම ඒ පරිසර පද්ධතිය සකස් කිරීමේදී වාරි සිස්තාචාරයක් මේ වෙනකොට සීගිරි නිම්නය තුළ පුළුල් ආකාරයෙන් ස්ථානගත වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා එක්ක දේශපාලන ආගමික සහ සමාජ කියන පදනම පසුබිම ඉතා හොඳින් නගරයක් නිර්මාණය වීමට අවශ්‍ය කාරණය මේ ක්‍රියාවලිය තුළදී සීගිරි නිම්නය නිර්මාණය වෙලා තියෙනවා. ඒකම තාක්ෂණය සම්පත් පරිහරණය ආදී ක්‍රියාවලින් එක්ක ගොඩනගෙනා වූ තත්ත්වයන් මත සීගිරිය නගරයක් වීමට අවශ්‍ය කරන ක්‍රියාවලිය විශේෂයෙන්ම සැකසලා සැකසලා තියෙනවා. මේ නිසා අපි සීගිරි නගරයේ අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ කාරණා පිළිබඳ අවධානයෙන් යුතුව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. එකක් තමයි නාගරික වාස්තුවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරනකොට ඒ වාස්තුවිද්‍යා සංකල්ප පිළිබඳ අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඊගාට සීගිරි නගර නිර්මාණය පිළිබඳ, ඊගාට ගොඩනැගිලි ආකෘති පිළිබඳ, ඊගාට උයන් සැලසුම් එක්කම අලංකාරාත්මක සිවුම් වාස්තුවිද්‍යාංග සහ තාක්ෂණ අන්තර්ගත වාස්තුවිද්‍යා සංකල්ප පිළිබඳ අපි සාකච්ඡා කරනකොට සීගිරිය බලකොටු නගරයක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට මේ සීගිරිය බලකොටු නගරයක් විදිහට අපි දකිනවා අනුරාධපුරෙත් අපි දකින්නේ බලකොටු නගරයක් විදිහට. හේතුව තමයි ඒ නගරය අනුරාධපුර නගරය නිර්මාණය කරලා අක්කර 250ක භූමිය ඒ අක්කර 250 වටා දියාගලක් නිර්මාණය කරලා තියෙනවා බලකොටුව ආරක්ෂා වෙන ආකාරයට. ඊට පස්සේ වට ප්‍රාකාරය අපිට දැක ගන්න හම්බෙනවා. සීගිරියත් ඒ වගේමයි දියගලක් නිර්මාණය කරලා තිනවා. පිට අභ්‍යන්තරයෙන් සහ පිටතින් වට ප්‍රාකාර දෙකක් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. එතකොට සීගිරිය නිර්මාණය කරලා තින්නේ ක්වේතර රාජ්‍ය සංකල්පයට අනුව කියලා තමයි බොහෝ පරේෂ්පෙන්ගේ අදහස වෙලා තියෙන්නේ. ක්වේතර රාජ්‍ය සංකල්පයේදී ක්වේරයාගේ මාලිගාව යන සංකල්පය මත පිහිටවලා මේ නගරය සකස් කිරීම තමයි සිදුවන්නේ. එතකොට ක්වේතර රාජ්‍ය සංකල්පයට පිහිටපු නගර කීපයක්ම අපිට තියෙනවා. එකක් තමයි අපිට සීගිරිය. ඊට පස්සේ අපි දකිනවා යාපහුව. ඊට පස්සේ අපි දකිනවා දඹදෙණිය. ඊට පස්සේ අපි දකිනවා මහනුවර. මේ නගර සියල්ලම ක්වේර රාජ සංකල්පය අනුව නිර්මාණය වෙච්ච නගර. එතකොට මේ අන්තර්ගත වාස්තු විද්‍යා සංකල්ප තුනත් ඒක අපිට පැහැදිලි වෙනවා. මේක මේ ආකාරයෙන් නිර්මාණය කරන්න ඇති කියන කාරණය. ඒකේ තියෙන චිත්‍ර, ඒකේ තියෙන කැටයම්, ඒකේ තියෙන වෙනත් කලා නිර්මාණ මේ සියල්ලම සීගිරි නගරේ මේ වාස්තු විද්‍යා සංකල්ප අධ්‍යයනයේදී අපට ප්‍රයෝගී කරගන්න පුළුවන් වෙනවා. ඊගොඩ සීගිරි නගර නිර්මාණය කිරීම සඳහා කොයි විදියටද සැලැස්ම සකස් කරගත්තේ කියන කාරණේ. මේකේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පර්වතයේ මූලික කරගෙන කේන්ද්‍ර කරගෙන තමයි මේ නගරය නිර්මාණය කරන්නේ. ඒකෝට නගරය නිර්මාණය කිරීමේදී ඒක කාර්තුවලට අණුව බෙදලා කොටස් හතරකට බෙදලා ගල පදනම් කරගෙන ඒකේ අන්තර්ගත වාස්තු විද්‍යාත්මක නිර්මාණ ස්ථානගත කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. අපි ගොඩනැගිලි ආකෘති ගත්තාම විදු ගොඩනැගිලි ආකෘති සීගිරිය තියෙනවා. එකක් තමයි රජමාලිගාව ඇතුළු ඒ කොටස්. ඒකම විවේක ස්ථාන සඳහා සකස් කරපු තැන්. ඒකම විශේෂයෙන්ම ජල කළමනාකරණ කටයුතුත් එක්ක සකස් කරලා තියෙන ඒට අදාළ වන ගොඩනැගිලි.
රාජකීය අවශ්‍යතා සඳහා අද අවශ්‍ය වෙන ගොඩනැගිලි එක්කම රජුරුවන්ට නිවාසික වෙන්න අවශ්‍ය කරන ගොඩනැගිලි එක්කම රජුරුවන්ගේ විවේකස්ථාන වෙලාවලදී භාවිතයට ගත හැකි ආකාරයේ ගොඩනැගිලි මේ සීගිරියේ ඇතුලේ අභ්‍යන්තරයේ අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට උයන් සැලසුම්කරණය සීගිරියේ සුවිශේෂයි. එතකොට මේ උද්‍යාන සැලසුම්කරණය ගැනීමදී අර වගේම මුළු විශාලම කළු ගල උපයෝගී කරගනින් ඒක පදනම් කරගෙන මේ උද්‍යානය එක ආකාරයකට මාලක ක්‍රමයකට සකස් කර ගැනීම අපි හඳුනා ගන්නවා. එතකොට මේ මාලක ක්‍රමයකට සකස් කර ගැනීම තුළදී යම් යම් ස්ථානවල ස්ථානගත කරලා තියෙන දේවල් වෙනස් වෙනවා. අපිට මුලින්ම දකින්න තියෙන විශාල ගල් පර්වතයේ ඉහළින් මාලිගාව දකින්න හම්බෙනකොටම ඊට පහළින් අපිට හම්බෙන ප්‍රදේශය අපි නම් කරන්නේ බෝල්ඩර් ගාර්ඩන් එකට. එහෙම නැත්නම් පර්වත උද්‍යානය විදියට. ඒතර මේ පර්වත උද්‍යානය ඇසුරෙන් අපි දකිනවා රාජකීය ගොඩනැගිලි, රාජසභා මණ්ඩපය ඇතුළේ වැනි ගොඩනැගිලි. ඒකම අපි දකිනවා ලෙන් පද්ධතියකුත්. ඒ බෞද්ධ ආරාමයේ තිබිච්ච ලෙන් පද්ධතිය ආකාරයෙන්ම ඒ අවස්ථාවේ තියෙනවා. ඒක මේ ගොඩනැගිලි අතර උද්‍යාන සැලසුම් කරණයේදී විශේෂයෙන්ම මේ බෞද්ධ වාස්තු විද්‍යාවට අයිති ගොඩනැගිලි එතන තියෙනවා. ලෙන් විතරක් නෙමෙයි. පස්සේ කාලි සංවර්ධන පබ්බත විහාර මේ සීගිරි නිම්නේ තියෙනවා. ඒ ගොඩනැගිලි සැලසුම් කිරීමේදී අපි අනුරාධපුරයේ දකින පබ්බත විහාරයක් විදියට නෙමෙයි සීගිරි පබ්බත විහාරය නිර්මාණය කරන්නේ. ඒකට එතන තියෙන පාෂාණ උපයෝගී කරගෙන ඒ භූමියට ගැළපෙන ලෙස පබ්බතාරාමය නිර්මාණය කරගෙන එතන උද්‍යානය සැලසුම් කරලා තියෙනවා. ඒකම පල්ලෙහාට එනකොට අපි ජල උද්‍යාන දෙකක් දකිනවා. මාහිශිලා ජල උද්‍යානය සහ සුද්‍රශිලා ජල උද්‍යානය. එතකොට මෙන්න මේ උද්‍යාන සැලසුම් කරණය සකස් කිරීමේදී විශේෂයෙන් ඉන්දියාවේ මුගල් වාස්තු විද්‍යාවේ දැකගත හැකි ලක්ෂණ මුගල් වාස්තු විද්‍යාව පසු කාලේ වුණත් නමුත් ඒකේ තියෙන සමහර ලක්ෂණ අපි සීගිරිය හඳුනා ගන්න. එකම ජපානයේ තියෙන දේවල්, රෝමයේ තියෙන ඒවා. මේ වගේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වල සංකලනයක් සීගිරිය ඇසුරෙන් දැක ගැනීමට හැකියාව ලැබෙන බව තමයි මේ පිළිබඳ අධ්‍යයනය කරන ලද උගතුන්ගේ අදහස වෙලා තියෙන්නේ. එකම සීගිරිය අලංකාරාත්මක වාස්තු විද්‍යාත්මක නිර්මාණ තියෙන අවශ්‍ය තැනදී ලස්සන කැටයම් චිත්‍ර ඒව භාවිතා කරලා තියෙනවා. එතකොට ඒවා අපි අලංකාරාත්මක කටයුතු මූර්ති ඒ වගේ ආදී තුලින් දක්වනවා. සීගිරියේ නිර්මාණයේදී වාස්තු විද්‍යාත්මක අංග අතර තාක්ෂණය සුවිශේෂ වෙනවා. මේ තාක්ෂණික ක්‍රියාවලියේදී ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ තාක්ෂණය සුවිශේෂයි. ඒකම ජල උද්‍යාන ඉදිකිරීමේ තාක්ෂණය සුවිශේෂයි. එතකොට මේ සියල්ලම පරිසරය හා සැබඳිලා නිර්මාණය වීමක් විදිහට තමයි අපි දකින්නේ. දැන් සීගිරියේ උද්‍යාන නිර්මාණය කිරීමේදී ජල උද්‍යානයේ පාවිච්චි කරන තියෙන තාක්ෂණය හරිම සුවිශේෂ ක්‍රියාවලියක් වෙනවා. ඉහළින් සීගිරි ගලට වැටෙන වතුර ඒකරාශී කරගෙන උඩ පොකුණු පුරවලා අතිරික්ත ජලය පල්ලෙහාට ගෙනැල්ලා මේ පොකුණු ක්‍රියාත්මක කිරීම සිදු කර බවට සාධක හඳුනාගෙන තියෙනවා. තව සමහර උගතුන්ගේ තර්කයක් තියෙනවා සීගිරිය ආසන්නයේ තියෙන පිදුරංගල. මේ පිදුරංගල ගල ඉහළ ගත්තාම ඒ ගල ඉහළට එකතු වෙන ජලය යම් ආකාරයට ඒ ගලෙන් පල්ලෙහාට ගෙනැල්ලා සීගිරියට පොම්ප කරාද කියන කාරණය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒක පීටි මනු. කෙසේ වෙතත් පිදුරංගල තියෙන සීගිරියට ආසන්නේ සීගිරිය වෙනමම මේ තාක්ෂණික ක්‍රියාවලිය ජල කර්මාන්තය සම්බන්ධයෙන් අපි හඳුනා ගන්න ලබන. එකම ගොඩනැගිලි ඉදිකිරීමේදී ස්වභාවික පර්වත උපයෝගී කරගෙන තියෙනවා මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ඉට හොඳින් ගලපලා ගොඩනැගීම සඳහා. ඒව තමයි අපිට මේ සීගිරිය වාස්තු විද්‍යාත්මක පැත්තෙන් අධ්‍යයනය කිරීමේදී හඳුනා ගන්න හැකි කාරණා බවට පත් වෙන්නේ. සීගිරි නගරය තුළ දැකගත හැකි ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අපිට කොටස් කීපයක් ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි අක්ෂීය කේන්ද්‍රීය සැලැස්මක් සීගිරියේ තියෙනවා කියන කාරණේ. ඊගාවට ස්වභාවික සහ ජ්‍යාමිතික සැලැස්මක් සීගිරියේ තියෙනවා කියන කාරණේ. ඒකම එහි සමතුලිත සහ අසමතුලිත වාස්තු විද්‍යාංග තියෙනවා කියන කාරණේ. ඒකම රාජධානියේ ප්‍රධාන කොටස් රාජාංගණය ඇතුළු නුවර පිට නගරය සහ ගම විදියට වෙන් කරලා අධ්‍යයනය කිරීමේ හැකියාව සීගිරිය තුල තියෙනවා. අපි මුලින්ම බලමු මේවා කොයි ආකාරයෙන්ද මේ වාස්තු විද්‍යාත්මක පැත්තෙන් ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණා. සීගිරිය තියෙන්නේ අක්ෂීය හා රේඛීය සැලැස්මක් තුල. අක්ෂීය හා රේඛීය සැලැස්මක් තුල සීගිරිය නිර්මාණය කිරීමේදී ගල තමයි කේන්ද්‍රය කරලා තියෙන්නේ. ඒකට අනුව ප්‍රධාන කාර්දු හතරකට
මේ ප්‍රධානාක්ෂ දෙකක් ඡේදනය කරලා හාරතු හතරකට මේ හතරකට බෙදාගෙන තියෙනවා. ඒක අපි උතුරු දකුණු නැගෙනහිර බටහිර ආදී වශයෙන් ඉතා විධිමත් ජ්‍යාමිතික සැලැස්මක් තුළ ස්ථානගත කිරීමක් විදියටයි දකින්නේ. මේ සැලැස්මෙන් ඔබට පැහැදිලි වෙනවා කොහොමද මේ අක්ෂීය සහ රේඛීය එහෙම නැත්නම් කේන්ද්‍රීය සැලැස්ම නිර්මාණය කරගෙන තියෙන්නේ කියන කාරණය. ඒකෙදි අපිට වැදගත් කාරණේ තමයි දැනට සීගිරිය අපි ගත්තාම සීගිරි නගරයෙන් බටහිර පස තියෙන කාර්තු දෙකක් පැහැදිලිවම අපට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඉන් එක කාර්තුවක් මේ වෙන විට කෙනීම් කරලා සංරක්ෂණය කරලා තියෙනවා. ඒකට සීගිරි නගරයේ ඉතුරු කාර්තු තුනම තවම කෙනීම් කරලා සංරක්ෂණය කරලා නැහැ. යම් යම් තැන්වල කෙනීම් කරගෙන යනවා දියාගල ඇතුළු ප්‍රදේශ. නමුත් මේක සම්පූර්ණ සැලැස්මම හඳුනා ගැනීම සඳහා වූ කැණීමක් සීගිරි නිම්නේ මේ වෙනකොට වෙලා නැහැ. විශේෂයෙන් බටහිර පැත්තේ එක කාර්තුවක් කැණීම් කරලා සංරක්ෂණ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුව මේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ මේ කාර්තු හතර කේන්ද්‍රීය සැලැස්ම තුලදී මේ අක්ෂ පාවිච්චි කරමින් ඉතාමත්ම හොඳ ජ්‍යාමිතික ස්ථානගත කිරීමක් විදිහට මේ සැලැස්ම තුළින් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. සිගිරිය දැක ගන්න පුළුවන් ගොඩනැගිලි ආකෘති අපට පර්වතාශ්‍රිත ගොඩනැගිලි තුලින් දැක ගන්න හම්බ වෙනවා. ඇතුළු නගරය තුලින් දැක ගන්න හම්බ වෙනවා. පිට නගරය තුලින් දැක ගන්න හම්බ වෙනවා. ගම තුලින් දැක ගන්න හම්බ වෙනවා. අපි මේ එක් එක් කොටස් කොහොමද තියෙන්නේ කියලා මෙතන ඉඳලා විග්‍රහ කරලා සිගිරිය ඇතුළු නගරයේ වාස්තුවිද්‍යාත්මක අංගවලට ජල උද්‍යානය, පර්වත උද්‍යානය සහ මාලිගාව ඇතුළත් වෙනවා. මේ කොටස් විශේෂයෙන්ම ඇතුළු නගරයේ වාස්තුවිද්‍යාත්මක අංග අධ්‍යයනයේදී අපට සාකච්ඡා කරන්න හැකියාව. මේ සිගිරි පර්වතයේ පිහිටීම, එතකොට කේන්ද්‍රය සැලැස්ම එහෙම නැත්නම් අක්ෂීය සැලැස්ම නිර්මාණය කරගන්න මේ පාෂාණය තමයි පදනම් කරගෙන තියෙන්නේ. අපිට මේ උතුරු පැත්තේ ඉඳලා මේ පාෂාණය දිස්වන ආකාරය තමයි මෙතනදී හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ පාෂාණයේ පිහිටීම අනුව සිංහයෙක් උතුරු දිහා බලාගෙන බිම වාඩි වෙලා ඉන්න විදිහට තමයි මේ ගලෙන් දැක ගන්න හම්බෙන නිසා මේක සීහගිරි සීගිරි බවට පත්වන බවට බොහෝ අයගේ අදහස තියෙන්නේ. අපි දකිනවා විශේෂයෙන් 13 වෙනි සියවසේ ඉඳලා සීගිරි රචනා කරලා තියෙන කුරුටු ගී තුලත් සීහගිරි කියන වචනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට මේ ගල ගිරිය පර්වතයේ පිහිටීම සිංහයෙකුගේ හැඩය නිසා මේක සීගිරි බවට පත්වන විදිය තමයි අපට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සීගිරිය ගත්තාම මීටර්ස් 200ක් විතර උස පර්වතයක් විදියට තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒකම වසර මිලියන 2500කට වඩා පැරණි පාෂාණ කණ්ඩයක් විදියට මේ භූ විද්‍යානුකූලව මේ පාෂාණය හඳුනාගෙන තියෙන්නේ සීගිරි නිර්මාණයට බලපාලා තියෙන. සීගිරිය පාෂාණය තුළ හඳුනා ගන්න මේ පාෂාණ පර්වතය තුළ හඳුනා ගන්න හම්බෙන පාෂාණ අතර ග්‍රැනයිට්, සිල්මනයිට්, මිග්මටයිට් හා බයෝටයිට් වගේ සහ නයිස් කියන පාෂාණ මේ පර්වත ප්‍රදේශය ආශ්‍රයෙන් දැක ගැනීමට හැකි බව තමයි භූවිද්‍යාඥයන්ගේ අදහස වෙන්නේ. මේ මෙටමෝෆික් රොක් ගණයට අයිති. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම භූවිද්‍යාඥයන් පෙන්වලා දෙන ආකාරයට මේ භූමියේ ඇතිවන විපරීත ගණයේ පාෂාණ ඛණ්ඩයක් හැටියට තමයි අපිට සීගිරිය මේ පාෂාණ ඛණ්ඩ හඳුන්වන්න හැකියාව ලැබෙන්නේ. සීගිරියේ ඇතුල් නගරය මේ සැලැස්මෙන් ඉතාමත්ම පැහැදිලි වෙනවා. පර්වතය ඇතුළත් වෙලා තියෙන මාලිගා ප්‍රදේශය තමයි කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන්නේ. ඒක පර්වතයේ ආසන්නයේ වටා තියෙන කන්ටුවර් සහිත එහෙම නැත්නම් රැලි සහිත භූමිය තුල පීඩනවා විශේෂ
පාෂාණ ඛණ්ඩ ඒක අපි පර්වත උද්‍යානය විදිහට මේ ගලා අවට පිටාවේ හඳුනාගත හැකි කොටස දක්වනවා. එතකොට ඒකේ තියෙන වාස්තු විද්‍යාංගات අයිති වෙන්නේ ඇතුළු නගරයටම තමයි. එකම ජල උද්‍යාන දෙකම මහශිලා ජල උද්‍යාන සහ සුද්ධශිලා ජල උද්‍යාන අපිට මේ සැලැස්මේ හඳුනා ගන්න පුළුවන් සීගිරිය ඇතුළු නගරයේ පිහිටන වාස්තු විද්‍යාත්මක නිර්මාණ විදියට. එකම පිටනගරය අපි ගත්තහම පිටනගරයේ සුවිශේෂ කාරණා කීපයක් අපි දැක ගන්න හම්බ වෙනවා. ඒ පිටනගරයේ එක් පැත්තකින් විශේෂයෙන්ම දකුණු පැත්තකින් සීගිරි වැව පිහිටලා තියෙනවා. එකම දියාගල් ටික පිහිටලා තියෙනවා මේ පිටනගරේ. එතකොට පිටනගරයේ තව පිහිටන ගොඩනැගිලි කුමන ආකාරයේද විය යුතුද යන්න පිළිබඳව පර්යේෂණ වලින් ඉතා පුළුල් ලෙස මේ වෙන විට අනාවරණය කරගෙන නැහැ. මොකද සීගිරි සැලැස්ම සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අධ්‍යයනය කරලා නැති නිසා. කොහොම වුණත් මේ පිටනගරයට පිටතින් සීගිරි ගම නිර්මාණය වෙලා තියෙන්නේ නැති කියන කාරණය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඔබට මේ සැලැස්මෙන් ඉතා පැහැදිලිව ඇතුළු නගරය සහ පිට නගරයේ පිහිටීම සීගිරි සැලැස්ම තුළ හඳුනා ගන්න පුළුවන්. ඇතුළු නගරයේ සැලැස්ම සුවිශේෂ වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට අපි නිකන් බැලුවොත් නිකන් ගන්ධ කුඩි සැලැස්මක් වගේ මණ්ඩපය සාන්තරාලයේ පිහිටීම වගේ තමයි මේ ඇතුළු නගරයේ සැලැස්ම තියෙන්නේ. නමුත් පිට නගරයේ සැලැස්ම ඍජු කෝණාශ්‍රාකාල සැලැස්මකට නිර්මාණය කිරීමක් අපි හඳුනා ගන්න ලබනවා. සිගිරි අපි පුළුල්ල අධ්‍යයනය කිරීමේදී මේ සැලැස්මෙන් අපට පැහැදිලි වෙනවා තියෙන අංග මොනවද කියන කාරණේ. එකක් තමයි සිගිරියේ පළමුවෙන්ම තියෙන අපට පිට ප්‍රාකාරය. පිට ප්‍රාකාරයට ඇතුලෙන් අපි දකිනවා සිගිරියේ තියෙන එක විශේෂයෙන් අපි සකස් කරන මේ ආරක්ෂිත ජල පහර. ඒ කියන්නේ වෝ මේ මෝ ඇල සිගිරි මෝටායක ඒකම. ඊට පස්සේ අපි නැවත දකිනවා ඇතුළත ප්‍රාකාරය. ඇතුළත ප්‍රාකාරයෙන් ඇතුළත අපි නැවතත් දකිනවා මේ සිගිරි වටා තියෙන මේ දියාගල මෝටායක දියාගල පිටලා තියෙන ආකාරය පිළිබඳ. ඒක දියාගල් දෙකක් පිටතින් දියාගලකුත් ඇතුළතින් දියාගලකුත් දෙකක් විදිහට මේ දියාගල් දෙකක් සීගිරියේ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක සුවිශේෂයි. හේතුව තමයි මේක බලකොටු නගරයක් විදිහට, එහෙම නැත්නම් මම ඔබට කිව්වා කුවේර රාජ සංකල්පයට නිර්මාණය කරන නගරයක් විදිහට තියෙන නිසා ආරක්ෂාව දැඩි ලෙස සලසලා තියෙනවා. ඒක දොරටු හතරක් සර දිශාවෙන්ම තිබිච්ච බවට සාධක හඳුනාගෙන තියෙනවා. බටහිර, දකුණ සහ නැගෙනහිර මෙන්ම උතුර ඒකම දැනට සීගිරියට ප්‍රවේශ වීමට ප්‍රධාන විදිහට ලබා දීලා තියෙන්නේ බටහිර පැත්තේ තියෙන ප්‍රවේශය. ඒ ප්‍රවේශයෙන් ඇතුල් වෙලා තමයි සීගිරිය වර්තමානයේ නරඹන්න අපිට හැකියාව තියෙන්නේ. නමුත් අනිත් කොටස් මේ වලට දැනට පර්යේෂණ කරලා ඒ වාස්තු විද්‍යා නිර්මාණ හඳුන්වාගෙන නැහැ. ගෝනින් සිට සීගිරියේ දර්ශනයක් ඔබ මේ දකින්නේ තාමත්ම පැහැදිලි. පිට ප්‍රාකාරය අපිට තියෙනවා, දියාගල පිට දියාගල තියෙනවා, ඇතුළත දියාගල තියෙනවා, ඇතුළත ප්‍රාකාරය තියෙනවා, මහශිලා ජල උද්‍යානය, සුද්ධශිලා ජල උද්‍යානය, පර්වත උද්‍යානය සහ සීගිරි මාලිගාව නිරූපණය වෙන සීගිරි ගල එකම සීගිරි වැව ඉතා පැහැදිලි ලෙසම මේ ගුවන් දර්ශන තුළින් අපට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඒකම සීගිරියට ඇතුළු වීමට තිබූ ප්‍රධාන ප්‍රවේශ තුනක් බටහිර, උතුර සහ දකුණු පැත්තෙන් වෙන ප්‍රවේශ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. මේක අපි ගත්තාම පැහැදිලි වෙන දේ තමයි මේ වාස්තු විද්‍යාඥයෙ උතුර සලකලා, එහෙම නැත්නම් උතුරට කේන්ද්‍ර කරගෙන තමයි මේ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මේක ඉතාමත්ම හොඳ ජ්‍යාමිතික සැලැස්මක්. ජ්‍යාමිතික සැලැස්මක් කියලා කියන්නේ මේක නිර්මාණය කරන්න අනුගමනය කරන වාස්තු විද්‍යාත්මක නිර්මාණ සියල්ලම විධිමත් ජ්‍යාමිතික සැලැස්මක්. එක්කෝ එක චතුරස්‍රාකාරයි, එක්කෝ එක වෘත්තාකාරයි, එක්කෝ එක ඍජු කෝණාශ්‍රාකාරයි. ඒ වගේ කුමන හෝ අෂ්ටාෂ්ටාකාර මේ වගේ ජ්‍යාමිතික අංගයකට තමයි ඔවුන් මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිර්මාණය කිරීමට පාදක කරගෙන තියෙන්නේ. ඒ නිසා සීගිරිය අපි දකිනවා ඉතාමත්ම හොඳ නිවැරදි ජ්‍යාමිතික සැලැස්මක්. මීළඟට මම ඔබට පැහැදිලි කරන්න කැමති මොන ආකාරයකද මාලිගා ප්‍රදේශයේ තිබුණේ. ඒ මාලිගා ප්‍රදේශයේ අන්තර්ගත වෙලා තියෙන
වාස්තු විද්‍යාත්මක නිර්මාණ මොනවද කියන කාරණය. මේ ගුවන් දර්ශනයෙන් ඔබ දකින්නේ සීගිරියේ පාෂාණ යත් එක්ක තියෙන මාලිගා ප්‍රදේශය. සීගිරියේ මාලිගා ප්‍රදේශය නිර්මාණය කිරීමේදී මේ පාෂාණ ඛණ්ඩයේ ඉහළ ප්‍රදේශ මීටර් 200ක් විතර උස මේ පාෂාණ ඛණ්ඩයේ ඉහළ තෝරාගෙන තියෙනවා. එතකොට එතනදී මූලික වශයෙන් මාලිගා සංකීර්ණයක් නිර්මාණය කිරීමට මේ වාස්තු විද්‍යාඥයින් සැලසුම් කරලා තියෙනවා. ඒකම සීගිරියේ මේ ඉහළ ගල ඉහළ මාලිගා සංකීර්ණයේ ඇතුළත අපි දකින විනෝද උද්‍යාන ආශ්‍රිත වාස්තු විද්‍යාත්මක සැලැස්මකුත් අපි දකිනවා. ඒකම යම් කිසි මේ ජලය කළමනාකරණයට සකස් කරලා තියෙන දියගල් අපි එක ප්‍රාකාර අපි දකිනවා. ඒකම සීගිරියේ බටහිර පැත්තේ සම්පූර්ණයෙන්ම පේන්ටිංස් එහෙම නැත්නම් සිතුවම් නිර්මාණය කරලා අලංකාර කරලා තියෙන ආකාරය අපි දකිනවා. එතකොට මේ සීගිරියේ ඉහළ මාලිකා ප්‍රදේශය අපි ගත්තාම ඒ ගල සම මට්ටමක නැහැ. ඒ සම මට්ටමක නැති ගලේ මේ අය මේ මාලිගා සංකීර්ණයේ ඉදිකිරීම සඳහා ඉතා විධිමත් ආකාරයට සැලසුම් කරලා තියෙනවා ගඩොල් පාවිච්චි කරලා. ඒ ගඩොල් පාවිච්චි කරලා මාලක ක්‍රමයක් එහෙම නැත්නම් මහා මලු සකස් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. උඩ ඉඳලා පහළටම එක් එක් මාලකය තුළ සානගත කරන්න ඕන ගොඩනැගිලි ඔවුන් ඒ භූමියේ ස්වරූපය අනුව හඳුනාගෙන තියෙනවා. ඒකම ඒ සියල්ලම ආවරණය වෙන විදිහට පිට ප්‍රාකාරයකුත් අවශ්‍ය තැන්වල විශේෂයෙන් දියගලු පොකුණුත් නිර්මාණය කර ගැනීම මේ සීගිරි පර්වතයේ ඉහළ අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මීටර් 200ක් විතර ඉහළට සාමාන්‍යයෙන් අපි ගත්තොත් අඩි 500කට එහා ඉහළක් සහිත මේ තැනක් නිර්මාණය කිරීමට මෙතරම් ප්‍රමාණයක් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ සුළඟ ඉතා වේගයෙන් හමන ස්ථානයක මෙවැනි නිර්මාණයක් සිදු කිරීම තාක්ෂණික වශයෙන් සුවිශේෂී කාරණාවක් විදිහටයි අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. මේ ඡායාරූපය ඔබ දකින ආකාරයට ඉතා පැහැදිලි විධිමත් ආකාරයට මාලක ක්‍රමයක් තුළ මේ මාලිගා සංකීර්ණයේ ඇතුළු සිසු ගොඩනැගිලි ස්ථාපිත කරලා තියෙනවා. මේ සැලසුම් දෙක තුළම ඔබට පැහැදිලි වෙනවා සීගිරියේ කොහොමද මේ මාලක ඇතුළේ ගොඩනැගිලි ස්ථාපිත කරලා තියෙන්නේ කියන කාරණය. මේකේ සැලැස්ම උතුරු අක්ෂයට තමයි කේන්ද්‍රගත කරලා තියෙන්නේ. එහි ඉහළින්ම තියෙන්නේ උතුරු පැත්තෙන් තමයි සීගිරිය මාලිගාවට ප්‍රවේශ වෙන්න ප්‍රධාන ස්ථානයක් තිබුණේ. ඒ ප්‍රවේශ වෙන ස්ථානයෙන් මාලිගාව ඉහළට නැග්ගයින් පස්සේ අපි ඉහළින්ම දකිනවා ගොඩනැගිලි සංකීර්ණ කීපයක් ඉහළම මහලේ උතුරු පැත්තේ ගලේ. ඒ ඊට සමගාමීව පල්ලෙහාට ක්‍රමානුකූලව මලු සකස් කරගෙන ඇවිල්ලා තිනවා. ඒ අතර ගල මැද කොටසේ අපි හඳුනා ගන්නවා විශාල පොකුණක්. ඒ පොකුණ අපි ප්ලෙෂර් ගාඩන් එකක් එහෙම නැත්නම් විනෝද උයන විදියට සකස් කරගත් ස්ථානයක් විදියට තමයි දකින්නේ. ප්ලෙෂර් ගාඩන් එකත් එක්ක ඒ අවට එහෙම නැත්නම් ඒ විනෝද උයන අවට ඒ රජුට විනෝද දිය හැකි ලෙස සකස් කරන ලද සියලුම ගොඩනැගිලි ස්ථානගත වෙලා තියෙනවා. ඒකම මේ මාලිගා සංකීර්ණයේ බටහිර පස සහ අනෙකුත් පිට ප්‍රාකාරය යන ප්‍රදේශවල මුරාට්ටාල ඇතුළු ආරක්ෂිත කුටි රාශියකුත් මේ මාලිගාවේ ඉහළ කොටසේ නිර්මාණය කර තිබීම හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ සැලැස්ම තුලදී එක් එක් මළුවලට ඉහළ සිට පහළට ගමන් කිරීම සඳහා පඩි පෙළවල් නිර්මාණය කරලා තියෙනවා විධිමත් ආකාරයට. ඉතාමත්ම විශිෂ්ට ගණයේ වාස්තු විද්‍යා සැලැස්මක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේක. අසමතුලිත පෘෂ්ඨයක් තුල මේ මාලකවලට ගමන් කර හැකි ආකාරයට ඒ ගොඩනැගිලි ස්ථානගත කර තිබීම සහ තාමත්ම සංකීර්ණ සැලැස්මක් ඇතුලේ ජ්‍යාමිතික වාස්තු විද්‍යාත්මක නිර්මාණ ස්ථාගතගත කිරීමක් මෙහිදී හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ සීගිරිය ප්‍රතිනිර්මාණය මේ ප්‍රතිනිර්මාණය මාලිංග අමරසිංහ මහාචාර්ය මාලිංග අමරසිංහගේ නිර්මාණයක්. මේ නිර්මාණය දැක්කහම ඔබට පැහැදිලි වෙනවා මේ ගල මතුපිට පෘෂ්ඨය කොතරම් අසමතුලිත තත්වයකද තියෙන්නේ කියන කාරණය. ඒකට මේකේ ඉහළින්ම තියෙන මාලිගාව
සහ ඒකේ මාලකයේ ඇතුලේ තියෙන ගොඩනැගිලි කොයි විදිහටද තියෙන්නේ ඇති කියලා උපකල්පිත සැලසුමක් මේ තියෙන්නේ. ඊට පස්සේ අපි දකිනවා ක්‍රමානුකූලව පහළට එනකොට ඒ පහළ නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි ආදිය කොයි ආකාරයෙන්ද ස්ථාපිත කරලා තියෙන්නේ කියන කාරණා, දියාගල් පොකුණු එකම මුරාට්ටාල මේ සියල්ලම මේ ගලේ මේ තව විශාල ප්‍රදේශයක ස්ථාපිත වෙලා තියෙනවා. ඒක එකම වැදගත් වෙනවා. මේ සීගිරියේ දැකගත හැකි සැබෑම ස්වરૂපය වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ස්ථාපිත කළ තියෙන ආකාරය ඔබට පැහැදිලි වෙනවා. මේ ඡායාරූපයෙන් මේ කුමන ආකාරයටද මේ ගොඩනැගිලි සීගිරි ගල මතුපිට නිර්මාණය කළ තියෙන කියන එක. මේකත් ප්‍රතිනිර්මාණයක්. මේ ප්‍රතිනිර්මාණයනුත් උත්සාහ කරන්නේ සීගිරියේ ඉහළ ගල මතුපිට තිබිච්ච ගොඩනැගිලි කොයි ආකාරයෙන්ද තිබුණ කියන එක පෙන්වීම සඳහා හඳුන්වලා. මේක 3D graphic එකක්. මේ 3D graphic එක තුළ මේ නිර්මාණකරුවා උත්සාහ කරනවා මේ මහල් ආකාරයට තනන ලද මේ ගොඩනැගිලි, මහල් ආකාරයට තනන ලද ගොඩනැගිලි සෙගිරියේ ගල මතුපිට කොයි ආකාරයෙන්ද තිබුණ කියන එක පැහැදිලි කිරීම. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ සීගිරියේ ඡායාරූපයෙන් මේ සැලසුම නිර්මාණය චිත්‍රය. මේ චිත්‍රයෙන් ඔබ දකින්නේ සීගිරියේ බටහිර පැත්තේ ඉඳලා ඒ නිර්මාණය වෙලා තිබිච්ච වාස්තු විද්‍යාත්මක නිර්මාණ කොයි ආකාරයෙන්ද තිබුණේ කියන එක උපකල්පනය කරලා අඳිනවද සිතුවමක්. මේ ආකාරයෙන් සීගිරිය තියෙන්නේ නැති කියලා පුරාණේ මේ නිර්මාණකරුවා දැකලා තිනවා සීගිරිය තිබිච්ච විදිහ. සීගිරියේ මාලිකාවට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුව සිංහ පාද විදියට තමයි මේක සලකන්නේ. මෙතන සිංහ රුවක් නිර්මාණය වෙනවා එලා තිබුණා කියලා බොහෝ අය අදහස් කරනවා. ඒක අලංකාර ආකාරයට දැනට මේක අපිට දැක ගන්න හම්බෙන්නේ පාද පමණයි. නමුත් මේ පාද සම්බන්ධයෙන් විවිධ මතවාද තියෙනවා. විශේෂයෙන්ම මේ සිංහයෙකුගේ පාද නොවේ ගුරුලෙකුගේ පාද කියන කාරණේ. නමුත් ඒ පිළිබඳ මතවාද අපිට තියෙනවා. කෙසේ වෙතත් මෙතන සිංහ මුඛයක් එහෙම නැත්නම් සිංහයාගේ හිස කොටස තිබුණා කියලා තමයි බොහෝ අය අදහස් කරන්නේ. එතනින් ඉහළට නගින්න අවශ්‍ය කරන පඩි පෙළ ගලේ කපලා සකස් කරලා තිබුණ ආකාරයත් නැති තැන්වලදී ලෝහ හෝ ලී වලින් සකස් කරන ලද දැව පඩි පෙළවල් නිර්මාණය කරන්න ඇති කියලා විශ්වාස කරනවා මේ ඉහළට නැගීමට. සිගිරියේ උතුරු පැත්තේ ඉඳලා ගලේ ඉහළට නැගීමට සකස් කරලා තියෙන පඩි පෙළ නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ සැලැස්මෙන් ඉදිරිපත් කරන්නේ සිංහ රුව කොයි ආකාරයෙන්ද තිබුණා කියන කාරණේ. එකම මේ චිත්‍රයෙන් සිංහ රුවේ නිර්මාණය තමයි පෙන්වලා තියෙන්නේ.